මගේ නම වසන්ත කුමාරි. මම දැන් අවුරුදු 30 ගණක් මේ ගමට ඇවිල්ලා ඊට පස්සේ මම මගේ තාත්තලා මගේ මහත්තයලා මේ කුළු ව්‍යාපාරය කරා. ඒත් එක්කම මමත් ඒවා පුරුදු වුණා. ඈතවල් වලින් තමයි උණ ගස් කපාගෙන එන්නේ. ලොකු පොමිට් එකක් දාන්න ඕන, වාහන කුළී ගෙවන්න ඕන. මහත්තයලයි තව කට්ටිය එකතු වෙලා තමයි ඒවා කපන්නේ. කපලා ගෙදරට ගෙනල්ලා දානවා. ඊට පස්සේ කෝටු ගේන්න ඕන. ඒ කෝටු වලට වෙනම කපන්න කට්ටිය යනවා. ඊට පස්සේ වයිගොල්ලෝ ගෙනල්ලා දැම්මට පස්සේ මේ විදිහට උණ ගස් ගෙනල්ලා කෝටු කරලා ඒවා අවුවේ දාලා වේලලා කෝටු ගාලා ඒවා අපහු දුමකට දාලා තව අවු මේවා කරලා තවලා ඒ අපහු ලිය නමන්න පුළුවන් ක්‍රමයට ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට කොළ එක එක අරගෙන ඒවා වියා ගන්න ඕන. තට්ටු වියලා ඉවරලා අපහු මේ විදිහට නමා ගන්න ඕන. නමලා මේවා බලින්න වෙන අපිට බෑ, ඒවා වෙන පිරිමි අයට දෙන්න ඕන. ඊට පස්සේ ඒ සම්පූර්ණ කුල්ල මේවා එනකොට දවස් 4ක් 5ක් වගේ යනවා. කුළු 20ක් 25ක් වගේ තමයි හදාගෙන යන්නේ. මේ ඉතින් සහයෝගයෙන් අපේ ළමයි ඉන්නවා. ඒතර තව පිට අයට දීලා කරව ගන්නවා. ඊට පස්සේ මහත්තයාට තමයි මම මේ කුළු මේ සම්පූර්ණ හදලා තව මේවා කරලා හිටන් දෙන්නේ. වයිගොල්ලෝ ඈතවල් වල තමයි ගෙනියන්නේ. හිඟුරක් ගොඩ පොළොන්නරුව අම්පාරේ වගේ තැන් වලට වාහනයක් කතා කරගෙන ගිහිල්ලා ඒවා වෙළඳන් කරලා ගෙනල්ලා දෙනවා. අපිට මිල මුදල් ගොඩක් අඩුපාඩු තිබුණා. ඊට පස්සේ එච්.එම්.බී. ෆිනෑන්ස් එකෙන් අපිට ගොඩක් පිෂ්ඨ වුණා. පස්සේ ගොඩක් අපිට මේ සමාගමෙන් මිල මුදල් මේවා කරා. මම ගොඩක් දැන් අවුරුදු 10ක් විතර වගේ ගනුදෙනු කරගෙන ගියා. ඊට පස්සේ එච්.එම්.බී. ෆිනෑන්ස් ආයතනයෙන් තමයි මම ගොඩක් මේ ගනුදෙනු කරන්න මේවා වුණේ. පස්සේ මගේ යාළුවෙක් මාර්ගයෙන් තමයි මම මේ ගනුදෙනු මේවා වලට බැඳුනේ. අපිට ගොඩාක් පිහිට වුණා එච්.එම්.බී. ෆිනෑන්ස් සමාගමෙන්. ඉතින් අද වෙනතුරුත් ගනුදෙනු කරගෙන යනවා. ඉතින් අපි මුලින්ම ගනුදෙනු කරන්න කතා බහ කරනකොට අපට සර්ලාට හිත දුන්නා සෑහෙන්න. කිසිම රස්ති ආදුවක් නැතුව ඒ මිල මුදල් අපි ඉල්ලුව දින ගාණක් යනකොට ඒවා දුන්නා. ඒ එච්.එම්.බී. ෆිනෑන්ස් සමාගමෙන් තමයි ගත්ත ගනුදෙනු වලින් මම මේ තත්ත්වයට ආවේ. ඉස්සර මට මෙහෙම තිබුණේ නෑ. මගේ මහත්තයා එක්කනාගෙන් බඩු තමයි අරගෙන ගියේ. පස්සේ මේ එච්.එම්.බී. ෆිනෑන්ස් සමාගමේ මිල මුදල් මෙහෙම දුන්නට පස්සේ අපි අද මේ බඩු අරගෙන වාහනවල දාගෙන ගිහිල්ලා මේ ඈතවල් වල බිස්නස් කරලා එනවා. ඉතින් මේ එච්.එම්.බී. ෆිනෑන්ස් සමාගමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම. මොකද අපිට අතහිත ගොඩක් දුන්නා. අද වෙනකල්ම මේ කිසි කෙනෙක්ගෙන් මේ ගනුදෙනු නොකර අපි එච්.එම්.බී. ෆිනෑන්ස් සමාගමත් එක තමයි ගනුදෙනු කරගෙන යන්නේ. ඉතින් මේ ළඟකදිත් මම ගනු මේ මුදලක් ගත්තා. ඒ වය අරගෙන මම මේ උණ ගස් අරව මේවා සේරම කපලා හිටන් බඩු ගෙනල්ලා ස්ටොක් කරගෙන වැඩ කරගෙන යනවා. ඉතින් තව ඔය කුළු බඳින්න අරේමෙන් අපි පිට අයට කුලී දීලා කරගන්න ඕන. මේ ඒ සමග ඉතින් මගේ මහත්තයා උදව් කරනවා, මගේ දුවලා උදව් කරනවා. එච්.එම්.බී. ෆිනෑන්ස් සමාගමෙන් දීපු ඒ උදව් වලට මට ඇත්තටම කියන්න සන්තෝසයි. මේ මගේ දැන් යාළුවොත් සෑහෙන කට්ටිය බැඳලා ඉන්නවා. ඒගොල්ලොත් දිගටම මේ ආයතනයෙන් මිල මුදල් අරගෙන බිස්නස් කරගෙන යනවා. ඉතින් ඒ ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට කර ඒ උදව් වලට. ඉතින් දැනටත් මම දිගටම මේ රැකියාව තමයි, මේ රැකියාව පාරම්පරික රැකියාවක්. ඉස්සෙල්ලා මගේ මේ මහත්තයා, මහත්තයාගේ තාත්තලා, අම්මලා ඒගොල්ලෝ ඔක්කොමලා කරා. ඉතින් දැනට මේ ගම්මානේ මේ කියන්නේ හන්දිස ගම්මානේ කියලා. මුළු ගම්මානෙම ඉතින් මේ ව්‍යාපාරය තමයි කරගෙන යන්නේ දිගටම.